समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सघमुखदं धम्मसवन कालो अयं भदन्ता धम्मसवन कालो अयं भदन्ता धम्मसवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स सदा पूजनीय वंदनीय महासंग्रत्न अवसराई श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंगुतुनी मैं पिंगवा सिलु देनाम दम्मे सूदानं वेन्नी लोतुरा बुद्धरजानन वहांसे अपिकिरी अनुकंपावेन देशना कल सद्धर्में बिदक श्रवणे करंट इनिसा हम देनाम भूम वमनाविन ඕනෑකමින් සිතේ සිතේ නොයෙක් විතර්කයන් උපදන්නේ නැතුව මේ දේශනාව හොඳින් ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. පින්වතුනි උපාදාන සහිත භවින් ලෝකේ ඇලිලා බැඳිලා ජාති ජරා මරණ ආදී සියලු දුක් විඳින්න ඉන්න අපිට ඒ ලෝකේ ඇල්ල බැඳිල පවතින අපේ චිත්තය ඒ මුදවාගෙන අනුපාදා පරිනිර්වාණය දක්වා අරගෙන යන්නට ඒ ජරා මරණ සීළු දුකින් නිදහස් වෙන තැනට අරගෙන යන්නට තථාගතයන් වහන්සේ නොඑක ආකාරයෙන් නොඑක ක්‍රමවලට පරියායන් වශයෙන් ධර්මය අපිට පෙන්වලා තියෙනවා. ඒ ධම් පරියායන් අතරින් අපේ සිතේ ඇතිවෙන්නා වූ යම් යම් අඳුරු පැහැති ස්වභාවයන් කෙලෙස් ස්වභාවයන් අනුක්‍රමයෙන් දුරු කරලා ඒ ධර්මයන් කෙරෙහි මනාව දැනීම හා දැකීම ඇති කරගෙන ඒ නික්ලේසි මාවතෝසේ අනුපාදා පරිනිර්වාණය දක්වා සිත රැගෙන යන ආකාරය පිළිබඳව තවත් පෙන්වන එක් ක්‍රමයක් තමයි පරියායක් තමයි සප්තවිසුද්ධි ක්‍රමය. ඒ දහම් පරියායේ මුලින් ඉඳලා මම මතක් කළා කායික වාචික වීතික්‍රමය දුරු වෙන කායික වාචික සංවරය ඇති කර ගන්න හේතු වෙන සීල සමාදානය ඇති කරගන්නේ කොහොමද කියන කාරණාවත් ඒකට අදාළ වටපිටාවත් ඒ වගේම ආවරණීය ධර්මයන් දුරු කළා චිත්තවිසුද්ධිය ඇති කරගන්න ආකාරය ඒ වගේම නාම රූප ධර්මයන් නුවණින් මෙනෙහි කළා බලලා සත්‍යෙක් පුද්ගලෙක් ඉන්නවා කියන විපරිත හැඟීම දෘෂ්ටිය අයින් කරලා දික්ඛවිසුද්ධිය ඇති කරගන්න ආකාරය එවගේ මේ නාම රූප ධර්මයන්ට ප්‍රතිසේවීම අර්ථයෙන් හේතු මූලය හොයලා පටිච්ච සම්පද ධර්මයන් අරබයා ඇතිවන අවබෝධය තුලින් තමන් තුල ඇතිවෙනා වූ කංකාවන් දුරු කළ විසෝධනයට පත් කිරීමට අවශ්‍ය වෙන ධර්මතාවය එවගේ මග නොමග කියන්නේ මොකක්ද කියලා නිසියාකාරව තේරුම්ගෙන නොමගින් දුරු කළා නියම මාර්ගය තෝරගන්නේ කොහොමද කියන කාරණාවත් ඒ වගේම ඒ මාර්ග ප්‍රතිපදාව හරහා සංස්කාරයන් අනුක්‍රමයෙන් විදර්ශනා කරලා ඒ ප්‍රතිපදා ඥාන දර්ශනේ පුරුණ ආකාරයට අපි මේට කලින් මතක් කළා
පිංගුතුනි අද දවසේ තියෙන විසුද්ධි ධර්මයන් අතරින් අවසාන ධර්මතාවය වූ ඥාන දර්ශන විසුද්ධියයි. ඥාන කියලා කියන්නේ නුවණ. දර්ශනය කියන්නේ දැකීම. ඥාන දර්ශනය කියන්නේ නුවණින් දැකීම. එතකොට මේ ඥාන දර්ශන විසුද්ධිය නුවණින් දැකීම කුමන ආකාරයකද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ධම්මචක්කපවත්තන සූත්‍රයේදී දුක්ඛ සත්‍ය මේ දුකයි මේ දුක පිරිසිද දත යුතුයි, මේ දුක පිරිසිද දැනගත්තා, මේ සමුදය සත්‍යයි, මේ සමුදය ප්‍රහාණය කටයුත්තක්, මේ සමුදය ප්‍රහාණය කළා, මේ තණ්හා නිරෝධය නිරෝධය සත්‍යයි, ඒ නිරෝධය සාක්ෂාත් කටයුතුයි, නිරෝධය සාක්ෂාත් කළා, මේ මාර්ගයයි, මේ මාර්ගයේ වැඩි යුත්තක්, මේ මාර්ගයේ වඩලා අවසානයි කියලා, මේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුද නිරෝධ මාර්ගය යන චතුරාර්ය සත්‍ය ආරම්භය සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥාන කියන මෙන්න මේ හතර තුන් ආකාරයකට වඩුණාම 12 ආකාරයකට එවන් ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං යතහ භූත ඥාන දස්සන සුවිසුද්ධං හෝති. යතහ භූත ඥාන දර්ශනය උදටම පිරිසිදු වුණා කියලයි පෙන්වන්නේ. අන්නේ යතහ භූත ඥාන දර්ශනය තමයි මෙතෙන්දී මේ ඥාන දර්ශන විසුද්ධියේදී සම්පූර්ණ පරිසුද්ධත්වයට පත් වෙන්නේ. ඒ ඥාන දර්ශනය තුලින් තමයි ඥාන දර්ශනය තුලින් තමයි ආශ්‍රයංගෙන් කෙලෙසුංගෙන් අපේ මනස මිදෙන්නේ. ඒකයි දසහංගේහි සමන්නාගතෝ අරහති උච්චති කියන පරියායේදී සම්මා ඥාන සම්මා විමුක්ති කියන කාරණාව පෙන්න. සම්මා ඥාන කියන්නේ මනකොට ඇත්ත ඇති හැටි නුවණට හසු වීම, දැන ගැනීම. සම්මා විමුක්ති කියලා කියන්නේ මනාව කෙලෙසුන්ගෙන් ආශ්‍රයෙන් හිත මිදෙන ආකාරය. මෙන්න මේ විසුද්ධි ධර්මයන් 6 පූර්ණය කළා, 5 පූර්ණය කළා, 6 වෙනි ධර්මතාවයේදී ප්‍රතිපදා ඥාන දර්ශනයේදී සියලුම ප්‍රතිපක්ෂ කෙලෙස් ධර්මයන්, සංස්කාර ධර්මයන් විදර්ශනා කරනකොට යතහ භූත ඥානයේ ස්වභාවය මනසට අවබෝධ වෙනවා, හසු වෙනවා. මොකද්ද ඒ ස්වභාවය? ඒ තමයි මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ පැත්තේ තියෙන අනිමිත්ත ශුන්්‍යත අපනිහිත ලක්ෂණය. අනිමිත්ත කියලා කියන්නේ කිසිම රාගාදී නිමිත්තක් ඇති කරගන්න පුළුවන් ධර්මතාවයක් නැහැ. ඒ වගේම සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ගත හැකි කිසිම ධර්මයක් නැති සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්්‍ය ස්වභාවය. ඒ වගේම හොඳ නරක වශයෙන් බෙදන්නට පරි, වටිනා නොවටිනා වශයෙන් බෙදන්නට පරි ස්කන්ධයන්ගේ ඇති අපනහිත ලක්ෂණ ස්වභාවය, ප්‍රාර්ථනා ප්‍රනිධි කිසිවක් ලැබෙන්නේ නැති, ලබන්ට ගන්ට පරිසරයක් නැති ස්වභාවයේ නුවණට හසු වෙනවා, දකිනවා. ඒ අනිමිත්ත ශුන්්‍යත අපනහිත ලක්ෂණය තමයි මෙතනදී මේ ඥාන දර්ශනයන්ට ගෝචර වෙන්නේ, ඥාන දර්ශනයන්ට දර්ශනය වෙන්නේ. එතෙන්දී මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ යථා ස්වභාවය වෙනදට අපි දකින්නට ඊට අනුලෝමව ඊට අනුරූපව යථා ස්වභාවය බලන්න මහන්සි ගත්තා, උත්සාහවත් වුණා, උත්සාහවත් වෙනවා. රූපයේ තියෙන සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර ශුන්්‍යත ස්වභාවය බලන්න මහන්සි ගන්නවා. මෙතනදී පින්වතුනි, ඒ රූපයේ තියෙන සත්ව පුද්ගල ආත්ම ස්වභාවයෙන් යුක්ත කිසිම දෙයක් නැති ශුන්්‍යතාවය කිසිම ප්‍රාර්ථනාවකින්, කිසිම උත්සාහයකින් තොරව නුවණට දර්ශනය වෙනවා.
එවැගේම ප්‍රාර්ථනා කොට යුතු කිසිවක් බාහිර වස්තුවල නැහැ. ඒ පිළිබඳව හොඳ නරක නිමිති ඇත්තේ අපේ මනසෙයි කියලා වෙනදට ඒ ස්වභාවය අල්ලා දෙන්න අපිට උත්සාහවත් වෙන්න උනා. නමුත් මේ ඥාන දර්ශනයේදී ඒ බාහිර ආයතනයන්ගේ ධාතුන්ගේ අපනිහිත ලක්ෂණය හොඳට ඥානරේ නුවණට දැర్శණය වෙනවා. ඒ වගේම ඒ අරඹය ප්‍රපංච නිමිති මනසේ උපදින්නේ නැහැ. මෙන්න මේ වගේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ තියෙන ශුන්්‍යත අනමිත අපනිහිත ලක්ෂණය මේ හිතට ගෝචර වෙනවා. එතනදී නිවනට හිත බැස ගන්නවා, නිවනට හිත යොමු වෙනවා කියලා කියන්නේ පින්වතුනි, නාම රූප දෙක නිසා හටගත් විඥාණයට නැවත බැසගන්ට හමු නොවන විදිහට නාම රූප ධර්මයන්ගේ Nirodhe පේනවා. හැමදාම සසර නැත්තන් ලෝකේ කියලා කිව්වේ නාම රූප ධර්මයක් නිසා යම් යම් විඥානයක් හටගත්තනම් දැනුමක් හටගත්තනම් ඒ දැනුම නැවත පවතින්න නැවත පැවැත්මට ඒ නාම රූප නිසා හටගත් විඥානයේ පැවැත්මට ඒ නාම රූප දෙකම හේතු වුණා හේතු වෙනවා. නමුත් මේ ඥාන දර්ශනයේදී විශේෂම ලක්ෂණය තමයි පින්වතුනි යම් යම් නාම රූප දෙකක් නිසා දැනගැනිල්ලක් හටගත්තනම් ඒ දැනගැනිල්ලට හේතු වෙච්ච ඒ හේතු ධර්මයෝ නිරුද්ධයි කියලා දකින නිසා ඒ විඥාණයට පැවැත්මක් වෙන්න තිතියක් වෙන්න තැනක් නැහැ. පින්වතුනි රූපය කියන්නේ විඥාන තිතියක්. වේදනාව, සංඥාව, සංඛාරය කියන්නේ විඥාන තිතිය, විඥානයේ පවතින තැනක්, පවතින්න පුළුවන් තැනක්. යම් කිසි අවස්ථාවක රූප, වේදනා, සංඥා, සංඛාර කියන මේ නාම රූප ධර්මතා දෙක නිරුද්ධයි කියන ධර්මතාවය අපිට පෙනෙයි නම් සාක්ෂාත් වෙයි නම් නුවරට මේ විඥාණයට දැසගන්න පවතින්න තැනක් නැහැ. ගති ආගති චුති උප්පත්තියක් පෙනෙන්නේ නැහැ. ඒකට මම නිදසුනක් හැටියට මතක් කළොත් ඔබ ඇහෙන් දැකපු සවිඥානක හෝ අවිඥානක හෝ යම් රූපයක් ආරම්භය ඒ පෙනෙන දෙයට අනුරූපව කුමන ආකාරයකට හෝ මෙනෙහි කළා ආපහු දැනගන්නවා නම් ඒ දැනගත්තසේ සිහි කරනකොට දැනගත්ත දේ නැවත ඇති බවට තියෙන බවට ආපහු පෙන්නන නිසයි ඔබට ලෝකය කියලා යමක් ලැබෙන්නේ, ජීවිතය කියලා යමක් ලැබෙන්නේ. යම් ධර්මයක් නිසා ඔබ යම් දැනුමක් ඇති කරගත්තා නම් ඒ ඇති කරගත්ත දැනුම ඒ දැනුම ඇති කරගන්න හේතු වෙච්ච හේතු ධර්මයෝ තමන් දැනගත් දේ සිහි කරනකොට නිරුද්ධයි කියලා අතීතේ මැකිච්ච බව නිරුද්ධ වෙච්ච බව මේ සිතට හම්බ වුණොත් ඔබට ලෝකය කියන එකක් පවතින්නේ නැහැ. එකෙන් මතක් කළේ ඔබ වැඩපොලේ නම් ඉන්නේ, වැඩපොලේ ඉන්නකොට තමන්ට ගෙදර ඉන්න දරුව සිහි වෙනවා. ගෙදර ඉන්න දරුව සිහි වුණා කියලා දැන් මේ කලේ මොකක්ද? ඇස් ඉදිරිපිටට ආපු රූපයට අතීත ආශ්‍රව ගතිත් එකතු කරගෙන දරුවා කියලා තමන්ගේ සිතේ මෙහෙයවීමත් එක්ක මේ රූපේ දරුවගේ කියලා අපි දැනගත්ත කමයි උනේ. ඒ දැනගන්නකොට එතන ඇහත් රූපියක් දෙක තිබුණා. ඒ දෙන නිසා හටගත් චක්කු විඥානය සමග චක්කු සම්පස්සය වුණා. ස්පර්ශය නිසා වේදනා සංඥා පෙනුන හැඩතලයක් පෙනුණා. ඒ පෙනෙන හැඩතලයේ තමයි තෘෂ්ණානුස්සිත, දිට්ඨිනිස්සිත ආකාරයට මගේ දරුවා කියන නැගීම් ස්වභාවයත් එක්ක මගේ දරුවා කියන
ආකාරයට හිතලා දැනගත්තේ. දැන් ඔබ ඒ දැනගත්ත දේ දරුවා කියලා සිහි කරනකොට ඇත්තටම යථාර්ථයේ ඔබට සිහි කරන්න පුළුවන් ඔය දැනුම හදලා දුන්නු ස්කන්ධයෝ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා. නමුත් කවදාවත් ඒ ස්කන්ධ නිරෝධය ඔබට පේන්නේ නැහැ. ඔබට ආපහු පෙනෙන්නේ ඒ සිහි කරගන්න දරුවා ඉන්නවා කියලා, දරුවා හැටියට තමන් හිතපු රූපය ඇති බවට හෝ ඒ දරුවා ඉන්නවා කියලා දැනගන්න පුළුවන් දැනගෙන ඇති කරපු නාම ධර්ම ටික ඇති බවට හෝ ආපහු හම්බ වෙන නිසා ඔබට දරුවා ඉන්නවා, ගෙදර තියෙනවා, අනිත් අය ඉන්නවා වෙනවා. යම් දවසකදී ඔබ සිහි කරගත්ත දේ සිහි කරගන්නකොට සිහි කරගන්නට දැනුම ගෙනත් දුන්නු ඒ හේතු ටික නිරුද්ධ වෙලා කියන කාරණාවක් ඔබට පෙනෙයි නම් පින්වතුනි, ඒ මේ ලෝකේ අවසානය ලෝක නිරෝධයයි. ඒ ලෝක නිරෝධය නිවනයි, භව නිරෝධය නිවනයි කියලා ධර්මය හඳුන්වන්නේ මේ විදිහට. ඔබට මෙහෙම පැත්තකට වෙලා ඉඳගෙන ගෙවල් දොරවල් දුවා දරුවෝ ඉඩකඩම් මේ හැම දෙයක්ම සිහි කරන්න පුළුවන්. සිහි කරනවා කියන එක කෙලෙසියක් නෑ, ඒක හිතේ හැකියාව. සිහි කරනකොට සිහි කරන මනසත් පෙනෙනවා නම් එහෙම සිහි කරනකොටත් එහෙම සිහි කරන්න පුළුවන් හැකියාව ලබා දුන්නු ස්කන්ධ ධාතු ආයතන නිරුද්ධයි කියලා පෙනෙනවා නම් මෙන්න මේකට කියනවා නිරෝධය අරමුණු වෙනවා කියලා, නිවන අරමුණු වෙනවා කියලා. නමුත් ඒක ලෙහෙසි නෑ. ඒක සාමාන්‍ය ලෝක කෙනෙකුට පුළුවන් කමක් නැති නිසායි ඒ හැකියාව ඇති කරගන්න මහ විශාල වැඩපිළිවෙලක් අපිට කරමින් එන්න වුණා. අද පැත්තකට වෙලා ඉඳලගෙන ගෙදර සිහි කරනකොට, ගම සිහි කරනකොට, අම්මා තාත්තා දුව පුතා සිහි කරනකොට ඒ සිහි කරන අය ඉන්නවා කියන හැඟීමත්, ඒ සිහි කරන අය හිටියා කියන හැඟීමත් තමයි මුලින්ම පැවතුනේ, මුලින්ම තිබුණේ. ඒකට තමයි ලෝකී කියලා කිව්වේ. ඒ හිටපු අය හෝ ඉන්න අය අරඹයා තව දුරටත් හිත මෙහෙවීමෙන් තමයි ජරා මරණ ශෝක පරිදේ දුක් දොම්නස් ආදී සියලුම දුක් විඳින්න පුළුවන් උනේ. ජරා මරණ ශෝක පරිදේ සියලු දුක් දොම්නස් අපිට විඳින්න පුළුවන් උනේ හිටපුවා ඉන්න අය හම්බ වුණු නිසා, හම්බ වෙන අය අරඹයා සිත මෙහෙවීමෙන්. හිතපුහාය හා ඉන්න අය හම්බ වෙලා දුක් දුම්නස් විඳපු ඒ මානසික මට්ටමේ ඉඳලා තථාගතයන් වහන්සේ වැඩපිළිවෙලක් පෙන්නනවා. අනුක්‍රමයෙන් විසංකාරගත චිත්තයක් හදා ගන්න තැනට ඒ තමයි දැකපු අහපු ආග්‍රහණය කරපු මේ ස්පර්ශ ආයතන හයෙන් ගත්ත සියලුම අරමුණු හිතින් නැවත ආවර්ජනා කරන්නට පුළුවන්. ආවර්ජනා කරනකොට සිහි කරනකොට සිහි කරන සිතත් පෙනෙනවා. සිහි කිරීමත් නිසා උපදින ධර්මයොත් සිහි කිරීමෙන් පස්සේ ධර්මය නිරුද්ධ වෙනවා කියලා තමා තුළ මහටගෙන නිරුද්ධ වෙන බවත් පෙනෙනවා. ඒ පෙනෙනවත් එක්කම ඒ සිහි කරන දේ සිහි කරන්න පුළුවන් දැනුම් හැකියාව අරගෙන දුන්නු ස්කන්ධයෝ නිරුද්ධයි කියලා බාහිර ශුන්‍යතාවයකට, අනිමිත්ත ස්වභාවයකට, අපනිහිත ස්වභාවයකට ඔබේ මනස, අපේ මනස නැඹුරු කරන කමට අරගෙන ගිය අරගෙන යනවා. අන්න ඒ ස්වභාවයට කියනවා නිරෝධී දර්ශනය වෙනවා කියලා. මේ නිරෝධී දර්ශනය වෙනකොට ඒ නිවනේ තව එක ලක්ෂණයක් තියෙනවා පින්වතුනි. ඒ නිවෙන්නේ තියෙන ලක්ෂණය තමයි මොකක්ද? මේ මානසික මට්ටම තියෙනකොට හැම වෙලාවෙම ස්කන්ධය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන තැනකට යනවා. හටගත් දේ නිරුද්ධයි කියන නුවණ නැති වුණු තුනුයි
තිබුණු දේම නැවත නැවත හම්බ වෙනවා දැකපු දේම නැවත නැවත දකින්න පුළුවන් අහපු දේම නැවත නැවත අහන්න පුළුවන් කියලා නිට්ටි සංඥාවක් එක්ක ජරා මරණ දුක අරගෙන දෙන්නේ හටගත් දේ නිරුද්ධයි කියලා දකින්ද අපිට විශේෂම හේතු වෙලා තියෙනවා ප්‍රධාන ධර්මතා දෙකක් ඒ තමයි පින්මුතුනි මේ ආයතනයන්ගේ ස්පර්ශ කෘත්‍ය දිහා බලනකොට ස්පර්ශ වෙන ධර්මතාවය දිහා බලනකොට පටිඝ සම්පස්ස සහ අදිවචන සම්පස්ස කියලා දෙකක් තියෙනවා පටිඝ සම්පස්ස කියලා කියන්නේ ගැටීමෙන් හටගන්න ස්පර්ශයට ගැටීමට ඇහත් රූපය දෙක නිසා චක්කු විඥානය උපදිනවා කියන්නේ පටිඝ සම්පස්සයක් චක්කු සම්පස්සය කියන්නේ පටිඝ සම්පස්සයක් සෝත සම්පස්සය ගාහන සම්පස්සය ජීවා සම්පස්සය කාය සම්පස්සය කියන්නේ පටිඝ සම්පස්සයක් මේ පටිඝ සම්පස්සය නිසා උපන්න නාම ධර්ම ටිකට තණ්හා උපාදාන වශයෙන් හැසිරලා ඒ පටිඝ සම්පස්සේ රූපයත් ඒ නාමයත් දෙකට තමයි අපි දැනුමක් හදාගන්නේ ඊට පස්සේ ඒ දැනගත්තු නාම ධර්ම සිතින්ම අරමුණු කිරීම වශයෙන් උපදින ස්පර්ශයට තමයි කියන්නේ පටිඝ සම්පස්සය කියලා හැම වෙලාවෙම අදිවචන සම්පස්සේ පටිඝ සම්පස්සයටත් පටිඝ සම්පස්සේ අදිවචන සම්පස්සයටත් ඕනොන්ට ප්‍රත්‍ය වෙවි මේ ලෝකේ නිර්මාණය කරන්නේ ඇහෙන් දැක්ක දේ අරඹයා මතකයක් හදාගත්තා දැනුමක් හදාගත්තා පටිඝ සම්පස්සය නිසා දරුවා පුද්ගලයෙක් කෙනෙක් කියන දැනුමක් ආවා අදිවචන සම්පස්සයෙන් කෙනාව දරුවව පුද්ගලයව සිහිපත් කරනවා සිහිපත් කරනකොට මේ සිහිපත් කරන මනසට බාහිර පටිඝ සම්පස්සේ උපකාරය නොලැබුත් මේ විපාකයේ මේ විඥානයේ පිහිට හිටින්නේ නිරුද්ධ වෙනවා නමුත් දරුවා පුද්ගලයා කියලා සිහි කරනකොට මේ පටිඝ සම්පස්සේ නිසා අපි ආපහු අවිද්‍යාවෙන් අදිවචන අදිවචන සම්පස්සේ නිසා අපි ආපව අවිද්‍යාවෙන් පටිඝ සම්පස්සේ පැත්තට යමු වෙනවා. දරුවා කෙනා කියලා සිහි කරනකොට ආපහු මේ සිහි කිරීම ලබා දෙන්න හේතු වෙච්ච හේතු ධර්මයෝ තාම තියෙනවා තිබුණා කියන තැනකින් බාහිරයට නැඹුරු වෙනවා. පංචායතන නිසා දැනුමක් හදා ගන්නවා දැනගත්ත දේ සිහි කරනවා සිහි කරන දේ ආපහු තියෙනවා කියලා හිතනවා. මෙන්න මේක තමයි ලෝකේ. නිරෝධය අරමුණු වෙනවා කියලා කියන්නේ පටිඝ සම්පස්සේ නිසා චක්කු සම්පස්සේ නිසා යමක් පෙනෙනවා නම් චක්කු සම්පස්සයගේ නිරෝධයෙන්ම පෙනෙන දේ නිරුද්ධයි කියන නුවණ එනවා ඒ පෙනුණු දේ නිරුද්ධ වුණත් දැකපු වෙලාවේ දැකපු සිද්ධිය සිහි කරන්න හිතට පුළුවන් හටගෙන නිරුද්ධ වෙන දෙයක් වුණත් නිරුද්ධ වෙච්ච දෙයක් වුණත් දැකපු වෙලාවෙක සිහි කරන්න පුළුවන් සිහි කරනකොට මේ සිහි කරන දේ මනෝ සම්පස්ස නිසාම හටගත්වා මනෝ සම්පස්ස නිරෝධයෙන් නිරුද්ධයි කියලා ඒකත් නිරුද්ධ වෙනවා දැකපු දෙයට ගැට ගැහෙන්නේ නැහැ මනෝ සම්පස්සෙන් හටගත් දේ මනෝ සම්පස්ස නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා පෙනෙන එක බාහිර ඉන්න කෙනෙක් බාහිර තියෙන දෙයක් සිහි වුණා කියලා බාහිරයට යොමු කරවන්නේ නැහැ. පෙනෙන දේ පෙනීමෙන් පස්සේ හටගෙන පෙනෙන දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා දකිනකොට පෙනුණු කෙනෙක් හෝ දෙයක් ඉන්නවා තියෙනවා කියලා ඉන්නවා තියෙනවා කියන දැනුම අතහැරෙනවා. බාහිරේ දකිනකොට ඒ දේවල් ඉන්නවා තියෙනවා කියන දැනුම අතහැරෙනවා සිහි කරනකොට. සිහි කරන දේ බාහිර තියනවා ඉන්නවා කියන දැනුම අතහැරෙනවා මෙන්න මේ විදිහට ආයතන තනි වෙනවා ඇහෙන් පෙනෙන දේ
කණෙන් අහන්නවත් නාසයෙන් ආග්‍රහණය කරන්නවත් දිවෙන් රස විඳින්නවත් කයින් ස්පර්ශවත් කරන්න බෑ. පෙනෙන දේ පෙනීමට පමණක් සීමා වෙනවා. දිත්තේ දිත්තමත්タン. කණෙන් අහනකොට අහන සද්දයට අයිති දේ ඇහැට පෙනෙන්නේ නෑ. ඒ ශබ්දයට අයිති දේ ස්පර්ශ කරන්න බෑ. ගඳ සුවඳ ආග්‍රහණය කරන්න බෑ. අහන ශබ්දේ සීමා වෙනවා, කුටු වෙනවා. යම් යම් ආහාර ප්‍රත්‍යෙන් හටගත් ස්කන්ධය ආහාර නිරුද්ධ නිරුද්ධයි. ප්‍රත්‍ය නිසා හටගත් දේ ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධයි කියලා දකින එකයි මේ ඥාන දර්ශනයේ ප්‍රධානම ලක්ෂණය. අනේ යං කිංචි සමුදේ ධම්ම සම්බන්ත නිරෝධම්ම. යම් යම් ධර්මයක් හේතුන්ගෙන් හටගත්තනම් ඒ ධර්මයේ හේතු නිරුද්ධ නිරුද්ධයි කියලා මෙන්න මේ දැකීම නිසා පංචායතනේ යම් යම් ධර්මයක් ස්පර්ශ වුනොත් ඒ ස්පර්ශ නිරුද්ධෙන් ඒ ධර්මය නිරුද්ධයි. මනෝ සම්පස්යෙන් හටගත් දේ මනෝ සම්පස්යෙන් නිරුද්ධන නිරුද්ධයි කියලා දකිනකොට මෙන්න මේ දැකීම නිසා ආයතන ටික ඔක්කොම එකට ගැට ගැහිලා ඇති වෙන ලෝකයක් හිටින්නේ නැහැ. යං කිංචි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත නම් සියල්ල හේතු නිරුද්ධෙන් නිරුද්ධයි කියන කාරණාව පෙනෙනවා. මෙන්න මේ සෝවාන් මාර්ග මට්ටමේදී මේ ස්වභාවය පෙනෙන්නේ බොහොම ටිකයි. ඒකද මෙනෙහි කිරිලා නිවරණට නැඹුරු වෙලා ආවර්ජන කළ බැලුවොත් ඒක ප්‍රධානම ලක්ෂණය හසු වෙන්නේ ඒ ආයතන තනි වෙන්නේ වෙන මුකුත් හින්දා නෙමෙයි. නාම රූප නිසා හටගත් විඥාණය ඒ නාම රූප දෙක නිරුද්ධයි කියලා දකින ඥාන දර්ශනය නිසා. ඒ කියන්නේ ඇහෙන් දැකපු කනෙන් අහපු යම් දෙයක් නිසා දැනුමක් ඇති වුණා නම් ඒ දැනුම සිහිපත් කරනකොට ඒ දැනුම ඇති කරගන්න හේතු වෙච්ච දැකපු ඇහත් රූපයත් ඒ නිසා ආපු නාම ධර්ම ටිකත් නිරුද්ධයි. ඒ කනස් ශබ්දයත් ඒ නිසා ආපු නාම ධර්ම ටිකත් නිරුද්ධයි කියලා ඇහැ රූප චක්කු විඥාන නිසා යම් දැනුමක් ඇති වුණා නම් කන ශබ්ද සෝත විඥාන නිසා යම් දැනුමක් ඇති වුණා නම් ඒ දැනුම පස්සේ ආවර්ජන කරනකොට ඒ ඇහැ රූප චක්කු විඥාන නිරුද්ධයි කන ශබ්ද සෝත විඥාන නිරුද්ධයි කියලා දකින්න කම නිසායි හටගත් දේ නිරුද්ධ වෙනවා කියලා දකින්න කම නිසායි මේ ආයතන වෙන් වුණේ. ඒ ආයතන වෙන් වෙනකොට හටගත් දේ නිරුද්ධයි කියලා දකින්නකොට පින්වතුනි ඇති වෙන එක සිද්ධියක් තියෙනවා. ඒ තමයි මේ පංච උපාදානස්කන්ධේ අනුත්පාද නිරෝධය. අනුත්පාද නිරෝධය කියන්නේ මේ සිද්ධිය ditthi sampanna mattame sowa mattame di taman sihi karana kota dakapu de niruddhay kiyane eke bohoma alpa mattamaka dakmak thamai tiyenne. hata gatte de niruddhay kiyana nuwanak tiyenawa. නමුත් දකින මට්ටම බොහොම සීමා සහිතයි. දරුවා කියලා සිහි කරන කොටත් මම මේ සිහි කරන්න හේතු වෙච්ච දේ නිරුද්ධයි නේද කියන හැඟීම පෙනෙනවා බොහොම අපහැදිලි අප්‍රකට මට්ටමකට. ඒ නිසා හැබැයි එයාට ගෙවිච්ච කෙලස් ටිකක් තියෙනවා. මේ දර්ශනය නිසා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙස් ටික ගෙවෙනවා. විචිකිච්ඡානුසය දිත්තානුසයම ගෙවිලා යනවා. මත්තේ ප්‍රතිපදා ඥාන දර්ශනයේ තවදුරටත් උත්සාහවත් වෙනකොට ඖදාරික කාමරාග පටිග ගතිය ගෙවෙනවා. තවදුරටත් මේ ප්‍රතිපදා ඥාන දර්ශනයේ යෙදෙනකොට කාමරාග පටික නිර්වශේෂයෙන් නිරුද්ධ වෙන මට්ටමටම ඥාන දර්ශනය පිරිසිදු වෙනවා.
අවසන් සංයෝජන ටික යථාර්ථයේදී අරිහත් මාර්ගයේදී රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිද්‍යාව කියන සංයෝජන ටික අතහැරෙනකොට පින්වතුනි අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ හටගත් සියලු දේම නිරුද්ධ වෙනවා කියන එක උත්සාහයෙන් තොරව નિરાයාසයෙන් පේනවා. ඒ කියන්නේ තමන් පංචායතනය කෙටියෙන් ගත්තොත් පංචායතනයත් මන ආයතනයත් වෙනම එක පැත්තක්. ඒව ආරම්භය කුයි වෙලාවක හෝ සිතින් කීින් කිරින් කරනවා නම් ඒ සිතින් කීින් කිරින් කරන දේ වෙනමම පැත්තක් වෙනවා. අර පෙනෙන විපාක පැත්තට නැත්තම් අර ධර්මය තමන් හිතින් කීින් කිරින් කරන කොටත් අර ඊට හේතු වෙච්ච සිහි කරගත් ධර්මය නිරුද්ධයි කියන නුවණ එනවා. එකට කෙටියෙන් අදහසක් මම මතක් කළොත් කෙලෙස් ඇතිකම නිසා නොදැක්කත් කෙලෙස් නැතිකම නිසා දැක්කත් රහතන් වහන්සේලා කෙලෙස් ඇතිකම නිසා නොදැක්කත් අපි කෙලෙස් නැතිකම නිසා පිරිසිඳ දැක්කත් රහතන් වහන්සේලා මේ අරමුණු වල ඇත්තක් තියෙනවා. ඒ තමයි හේතු නිසා හටගන්නදී හේතු නැති වෙනකොට නැති වෙනවා කියන ඇත්ත. චක්කු සම්පස්සේ නිසා පෙනෙන කම ඇති වෙනවා නම් පෙනෙනදී ආරම්භය දැනගන්න කමක් ඇති වෙනවා නම් ඒ පෙනීමෙන් පස්සේ පෙනීමට හේතු වෙන දේ නැති වෙනකොට පෙනෙන දේ නැති වෙනවා, පෙනෙන දේ නැති වෙනකොට ඒ දැනගත දෙත් නැති වෙනවා කියලා. ඛණ්ඩ ශබ්දයක් ඇහුනොත් ශබ්දයක් ඇහෙන්න තියෙන හේතු ටික නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා අපි දැනගත්ත නොදැක්කත් ඇති වෙච්ච ශබ්දය නැති වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා. ඒ රූප ශබ්ද වගේම ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ ස්පර්ශ ආයතන හය හරහා කුමන හෝ අධ්‍යක්ීමක් දැනුමක් අපිට ආවොත් ඒ හැම දෙයක්ම ඇති වුණා වගේම නැති වෙනවා කියන ධර්මතාවයක් අද දවසේදී තියෙයි. අද දවසේදී නෙමෙයි යථාර්ථයෙන් තියෙයි. එතනදී ඇති වෙන හැම දෙයකම ඇති වෙන බව හිතට හසු වෙනවා. ඇති වෙන හැම දෙයක්ම නැති වෙනකොට නැති වෙන පැත්ත හසු වෙන්නේ නැති වෙනවා. ඇති වෙලා නැති වෙන දේ තුල නැති වෙන පැත්ත හසු වෙන්නේ නැතුව ඇති දේම විතරක් හම්බ වුණාම සියල්ලම ඇති බවට හම්බ වෙනවා. හරියට කවුරු වගේද අපි වගේ. ලෝකේ කියන්නේ එහෙමයි. හැම අරමුණක්ම හටගෙන නිරුද්ධ වෙද්දී නිරුද්ධ වෙනවා කියන ධර්මතාවය හමු නොවි ඇති බවම හමු වෙනකොට සියලුම දකින්හන හැම දෙයක්ම තියෙනවා වගේ තැනකින් තමයි අපිට පේන්නේ. ඔන්න ඒ හැම දෙයක්ම තියෙනවා කියලා හමු වෙන තැනක ඉන්න අපි මේ සප්ත විසුද්ධිය හරහා අනුක්‍රමයෙන් වඩාගෙන ගිහිලා ඥාන දර්ශන විසුද්ධියේදී වෙන්නේ මොකක්ද? හටගෙන නැති වෙන දෙයක නැති වෙනවා කියන එක විතරක්ම හසු වෙනවා ඇති භවයේ හිත රැඳෙන්නේ නැතුව. අපිට උනේ ඇති භවයේ හිත රැඳුණා නැති බව හමු වුණේ නැහැ. ඒ හින්දා ලෝකයක් ඇති බව තිබුණා. ඥාන දර්ශනයේදී වෙන්නේ ඇති වෙලා නැති වෙනකොට නැති වෙනවා කියන ධර්මතාවයම නුවණට දැర్శණය වෙනවා. හටගත් දේ නිරුද්ධ වෙනව නේද කියලා ඇත්තම දැర్శණය වෙනවා. ඇති බව තුල හිත රැඳෙන්නේ නැහැ. එතකොට අතරක් නැතුව වතුර පැතිර සිටිනවා වගේම පින්වතුනි අතරක් නැතුව අඩුවක් නැතුව හිස් බවක් ශුන්‍යතාවයක් නැතුව ඇති බවට ලෝකෙම අපිට පැතිර සිටියා වගේ අතරක් නැතුව නිරෝධේම නිරෝධ සංඥාවම ඒ ඥාන දර්ශන හිතට පැතිර සිටිනවා.
ඇති වෙලා නැති වෙන දෙයක ඇති බව හසු නොවි නැති වෙන බවම හාත්පසක හසු වෙලා තියෙනකොට නිවනට නැඹුරු වෙලා ඒ සිත හැම වෙලෙම පවතින්නේ නිවනට හසු වෙලා නිවනට නැමිලා නිවනට බරවයි. එතකොට මේ ඥාන දර්ශන විසුද්ධියෙන් කරන්නේ ස්පර්ශ ආයතනයන්ගේ ඇතිතතු දැකීම හරහා ස්පර්ශ ආයතන හය වෙන වෙනම තනි කළා. ඒ ආයත අනිත් ආයතනයක මේ ආයතනේ සිහි කරනකොටත් අර ඉස්සෙල්ලා ආයතනේ නිරුද්ධ වෙච්ච බව පෙන්නලා අනිමිත්ත ශුන්‍යත අපනහිත ලක්ෂණය අරගෙන දෙනවා. ඒකෙන් මේ දර්ශනය හරහා මේ නිරෝධය අරමුණු වෙනකොට එයාට සාක්ෂාත් වෙන තව ධර්මතාවයක් තියෙනවා. දුකේ අනුත්පාද බව, පංච උපාදන් ස්කන්ධේ අනුත්පාද බව. අනුත්පාද බව කියලා කියන්නේ නූපදින විදිය. කවදාවත්ම ඒ සිතකට මේ වගේ ඇහැ කන දිව නාසය ශරීරය මනස තියෙන සම්පූර්ණ ශරීරවත් වූ නාමකයකින් හෝ රූපකයකින් හෝ පුද්ගලයෙක් හම්බ වෙන්නේ නැහැ. ඇහැ කන දිව නාසය ශරීරය කියලා ආයතන හයම එකට එක්වෙච්ච පුද්ගලයෙක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිසා එන දුක එන්නේ. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා එන දුක එන්නේ. මේ මමයි කියලා පනවන්න පුළුවන් ආත්ම භාවයක්, මේ මමයි කියලා පනවන්න පුළුවන් ජීවිතයක් හම්බ වෙන්නේ නැහැ ඒ තනි තනි වෙච්ච ආයතන වලට. මේ මගේ අතපය, මේ කකුල්, මේ ඇඟ කියලා තමන්ගේ කියලා පෙන්වන්න ශරීරයක්, රූපයක් හම්බ වෙන්නේ නැහැ ඒ තනි තනි වෙච්ච ආයතන වලට. ඒ නිසා ජාති, ජරා, මරණ, ශෝක, පරිදේ, දුක්ඛ, දෝමන, සුපායාසයන්ගෙන් යුක්ත වූ පංච උපාදානස්කන්ධ දුක අනුත්පාදයට යනවා. අනුත්පාදේ කියන්නේ නූපදින ස්වභාවයට යනවා. ඒ දුක කවදාවත්ම උපදින්නේ නැහැ. ලෝකයා ජරා මරණ දුකේ දුක් විඳින තමන්ව දකිනවා නම්, තමන්ව දැක දැක දුක් විඳිනවා නම්, ඒ ජරා මරණ දුක් විඳින ලෝකේම ජීවත් වෙමින් අජරාමර ජරාමරණ නැති නිවනම ස්පර්ශ කරනවා ජරාමරණයන්ගෙන් මිදලා. පුද්ගලයෙක් හැටියට ආයතන ටිකම එක ගොඩට ගොඩ ගහගෙන ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේම ඇහැ කන දිව නාසය ශරීරයේ තියෙන නින්දා අපහාස ඇනුම් බැනුම් අහන්න පුළුවන්, ගුටිකන්න පුළුවන්, බැනුම් අහන්න, ජරාමරණ දුක් විඳින්න පුළුවන් ආත්ම භාවයක් තියෙන ජීවිතයක් තියෙන තැනින් පටන් අරගත්ත මේ යෝගාවචරයා ඒ ජීවිතේ, ඒ රූපේ, ඒ ආත්මේ සුණු විසුණු කළා දාලා මෙන්න මේ ඥාන දර්ශනය නිසා ඒ අරමුණක පවතින යථා ස්වභාවය දන්නා වූ දක්නා වූ කමකින් ජීවත් වෙන සියලුම දුකෙන් මිදුන නිවිල සිසිල් වෙච්ච ජීවිතයක් ගත කරන තැනකට පත් වෙනවා. එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අප්පමාදු අමත පදම් පමාදු මච්චුනෝ පදං අප්පමත්ත නිමියන්ති යේ පමත්ත යතමත. අප්‍රමාදය නිවනට මගයි, ප්‍රමාදය මරණයට මගයි. එතකොට අප්පමත්ත නිමියන්ති, අප්‍රමාද වෙන කෙනා නොමැරෙත්. ප්‍රමාද වෙච්ච කෙනා ජීවත් වුණාත් මලා වගේ කියලා. අප්‍රමාද කෙනා නොමැරෙත්. බලන්න හොඳට, අප්‍රමාද වෙන්නේ මේ කුසල් සහිත, මේ ශන සම්පත්තිය සහිත ජීවිතේ ඉන්න කෙනෙකුටමයි. ලෝකෙ තුල නම් තියෙන ඉපදෙන කෙනෙකුට නොමැරින්න බෑ කියලා. ඒක ඇත්ත ලෝකයේ. නමුත් මේ ඥාන දර්ශනයෙන් කරන්නේ ඉපදීම නැති කරනෝනේ. කෙනෙක්ගේ ඉපදීමට තියෙන හේතු ටික, මේ වෙන වෙනම තැන් තැන් වල තියෙන ආයතන ටික ඔක්කොම එකට එකතු කරලා හරියට
පොඩි ළමයිට අලවන්න අලවල මනුස්ස රූපයක් හදන්න චිත්‍රයක් දුන්නා වගේ අත වෙනම ඇඳලා අනිත් අත වෙනම ඇඳලා කකුල වෙනම ඇඳලා වෙනම අනිත් කකුල වෙනම ඇඳලා ඔළුව වෙනම ඇඳලා බඩ වෙනම ඇඳලා මේ ටික කෑලි කෑලි ටිකක් දුන්නාම අනේ මේ අතේ මිනිස්සයා නෑ මේ කකුලේ මිනිස්සයා නෑ ඔළුවේ මිනිස්සයා නෑ නමුත් වෙන වෙනම දුන්නු කෑලි ටික කොලේ කලවලා මනාකොට අංගපසංග ඇති පුරුෂයෙක් නිර්මාණය කරගන්නවා වගේ මේ අස්ෘතවත් පුතඥයා මොකද කරන්නේ නිර්මාණය කරන්නේ මේ අංගපසංග ඇති අතපය ඇති ඇස්කම් ඇති මනාකොට දුක් විඳින පුළුවන් පුද්ගලයා නිර්මාණය කරගන්න එක එහෙන් දකින දේ කණෙන් අහන දේ නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගන්න අරමුණු ඇති බවට එකතු කරලා භවය කියලා කියන්නේ අර කෑල්ලත් අරගෙන ඇලෙව්වා මේ අත් කෑල්ලත් අරගෙන ඇලෙව්වා මේ උළුව කෑල්ලත් ඇලෙව්වා බඩ කෑල්ලත් ඇලෙව්වා පපුව කෑල්ලත් ඇලෙව්වා කකුල් කෑල්ලත් ඇලෙව්වා වගේ එහෙන් දකින දේත් කණෙන් අහන දේත් නාසයෙන් ගඳ සුවඳ දකින දේත් මේ වගේ කෑලි කෑලි ටික ඔක්කොම ඇලෙව්වහම භවය කියන්නේ කෑලි 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 අලුණු අලුවල ඉවර වෙනකොට මොහොතට පුද්ගලෙන් නිර්මාණය වුණා කියන්නේ බහුපච්චය ජාති භවයේ මේ ඔක්කොම ඇති බවට තියෙනකොට හොද්දට පුද්ගල නිර්මාණ වෙලා දැන් දුක් විඳින්න පුළුවන්. ඉතින් මේ ඥාන දර්ශනය හරහා ස්කන්ධයන්ගේ ඇතිතතු ඇත්ත ඇති හැටි තේරුම් ගන්නකොට ඒ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටි තේරුම් ගැනීම නිසාම තමන්ගේ මනසේ තිබුණු කෙලෙස් ආශ්‍රව සියල්ලම ගෙවිලා යනවා. ඇත්ත ඇති හැටි ස්කන්ධ ධාතු ආයතනගේ ඇත්ත දකිනකොට තමන්ගේ මනසේ තියෙන කෙලෙස් ආශ්‍රවයන්ගෙන් හිත මිදෙනවා. හිත මිදෙනකොටම ඒ ස්කන්ධයන්ගේ තනි තනි ස්වභාවය හටගෙන නිරුද්ධ වෙන කම නුවණට පේනවා. ඒ හටගෙන නිරුද්ධ වෙන කම නුවණට පෙනෙනකොට ඒ නිරෝධයට හිත බැස ගන්නකොටම සියලු දුකෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ. වෙන වෙනම තිබුණු කෑලි බෑලි ටික එකට එකතු කරලා හදපු ජීවිතේ පවතින්නේ නැහැ. අර අලෝල තියෙන කොලේ අත් කෑල්ල කපලා අයින් කළොත් කකුල් කෑල්ල කපලා අයින් කළොත් වෙන වෙනම අයින් කරනකොට පුද්ගලයෙක් නිර්මාණය වෙන්නේ නැහැ වගේ පෙනෙන දේ හටගෙන නිරුද්ධ වෙනවා. කන අහන දේ හටගෙන නිරුද්ධ වෙනකොට හිතන දේ හටගෙන වෙනම නිරුද්ධ වෙනකොට මේවා ඇඳෙන්නේ නැති වෙනකොට ගැට ගැහෙන්නේ නැති වෙනකොට පින්වතුනි ඒ නැති උනේ දුක් විඳින්න තියෙන ජීවිතයයි. ඒ ගෙවුනේ ඒ නිරුද්ධ උනේ දුක් විඳින්න තියෙන ජීවිතයයි. අනුත්පාද ස්වභාවයට යනවා කියන්නේ මේ පංච උපාදානස්කන්ධ දුක මතු නූපදින ස්වභාවයටමපත් වෙනවා. ඉතින් මෙන්න මේ ඥාන දර්ශනේ නැත්තම් අපි බලාපොරොත්තු වෙන නිවන කියලා කියන්නේ කෙනෙක්ව නිවන් දක්වනවා පුද්ගලෙක්ව නිවන් දක්වනවා කියන එක නෙමෙයි. දුක් විඳින්න පුළුවන් කෙනා පුද්ගලයා කියලා අද අපිට දුක් විඳින්න පුළුවන් මේ ජීවිතය අරගෙන ඒ දුක් විඳින්න පුළුවන් කෙනා පුද්ගලයා හැදුනේ කොහොමද කියලා බලලා ඒ කෙනා පුද්ගලයා හැදුණු හේතුව අයින් කළා කෙනා පුද්ගලයා නිර්මාණය වෙලා දුක එන විදිහට කෙනා පුද්ගලයා නිර්මාණය නොවන විදිහට ස්කන්ධයන් කෙරෙහි ධාතුන්ගේ ධාතු කෙරෙහි නුවණින් යුක්තෝ ඒ ටික පවත්වන එකටයි මේ රහතන් වහන්සේ කියලා කියන්නේ. අපි රහතන් වහන්සේ කියලා පුද්ගල භාවයක් මතක් කරගත්තත් සීකත් කරගත්තත් පුද්ගල භාවයෙන් නිදහස් වෙච්ච තැනම එතන අරිහත්ත්වයේ පණවන්න තියෙන හොඳම තැන මිසක විමුක්තියට පත් කරවන්න කෙනෙක් නැතිකමම එතන තියෙන විමුක්ති ස්වභාවයේ බව මෙතෙන්දී පින්වතුන් හොඳට මතක තබා ගන්නට ඕනේ. මම මේ සියලුම ධර්මතා අනුපාද නිරෝධේ සාක්ෂාත් වෙන්නට ස්කන්ධයන්ගේ හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක සාක්ෂාත් වෙන්නට ආයතනයන්ගේ ශුන්‍යතාවය සාක්ෂාත් වෙන්නට මේ හැම දෙයකටම තියෙන පින්වතුනි එකම දෙයයි යථා භූත ඥාන දර්ශනය. නැත්නම් මේ ඥාන දර්ශනයයි ස්කන්ධයන්ගේ යථා ස්වභාවය ඒ ආකාරයෙන්ම දර්ශනය වෙන එකයි. ඒ දර්ශනය වෙනකොට බොහෝ කල් සිට පැවතෙන ගල් කෙලෙස් ගති ආශ්‍රව සම්පූර්ණ මෙහිඳලා යන්නේ මෙන්න මෙතෙන්දී.
අන්න ඒ සිතට සියලුම ආශ්‍රයන්ගෙන් මිදුණු නිසා අනාශ්‍රවයි චේතු විමුක්තිය අනාශ්‍රවයි ප්‍රඥා විමුක්තිය කියලා කියනවා. කෙනෙකුගේ මනස අනාශ්‍රව චේතු විමුක්ති ප්‍රඥා විමුක්තිය දක්වාපත් නොවේද ඒ තාක් එයා ශාස්ත්‍රව ධර්මයක් පරිහරණය කරන කෙනෙක් වෙනවා. ශාස්ත්‍රව ධර්මයන්ගෙන් මිදෙන්නේ අනාශ්‍රව චේතු විමුක්ති ප්‍රඥා විමුක්ති තියෙන රහතන් වහන්සේ නමක් විතරයි කියන කාරණාව මතක් කරනවා. ඉතින් මේ ඥාන දර්ශන විසුද්ධිය ඇති කරගත්තාම කිසිම වෙලාවක හිත හිතා අනිත්‍ය බැලිය යුතුයි, දුක බැලිය යුතුයි, අනාත්මයට බැලිය යුතුයි කියලා මෙහෙම කරන්න අවශ්‍ය එහෙම එකක් නැහැ, වෙහසක් නැහැ. මං කලින් මතක් කරලා තියෙනවා කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා අපි කවදාවත් කණ්ණාඩි පවුඩර් ගන්න නැහැ. කණ්ණාඩි දිහා බලාගෙන අපි මූණේ පවුඩර් ගන්නෙ. නමුත් තිරසංගත සතෙකුට පවුඩර් ගන්න වැඩේ කරන්න පුළුවන් නම් කරන්න දුන්නොත් එයා කෙලින්ම කණ්ණාඩි ඉන්න තව සතෙක් ඉන්නවා කියලා ඉන්න කෙනා ඇත්ත විලා කණ්ණාඩි ඉන්න තතගේ පවුඩර් ගායි. නමුත් අපි කණ්ණාඩි පවුඩර් ගන්නේ නැත්තේ ඒ බලාගෙන අපේ මූණේ පවුඩර් ගන්න කියලා කියන්නේ නුවණක් නිසා කියලා අපි දන්නේ නැතුව ඇති. මිනිස්ස කියලා කියන්නේ නුවණක්. නුවණින් කරන්නේ ඒ විදිහට ජීවත් කරන එක මිසක ඔන්න මම මේ දැන් කණ්ණාඩි පවුඩර් ගන්නේ නැතුව ඉන්නත් ඕනේ යකේ කියලා හිත හිතා කවදාත් අපි කටයුතු කරන්නේ නැහැ. ඒ විදිහට ජීවත් කරන එකක් කරන්නේ. ආන් ඒ විදිහට ජීවත් කරන මේ ඥාන දර්ශන විසුද්ධියෙන් එකට මම ඕගොල්ලන්ට කෙටි උපමාවක් කියන්නම්. මම මේට කලිනුත් මතක් කරලා තියෙනවා අපේ ගෙවල් වල සීතකරණ තියෙනවා. මේ සීතකරණ දොර ඇරියාම ලයිට් එක පත්තු වෙනවා. ඒක වැහුවාම නිවෙනවා. යම් කිසි වෙලාවකදී ලයිට් එක ඇරියාම පත්තු වෙන්නේ පින්වතුනි මාසසින් නැත්තම් ඒක දකින විඥානය. යම් කිසි වෙලාවකදී දොර වැහුවාම මේක නිවෙනවා නම් ඒ දොර වැහුවාම නිවුණු බව බලන්ඩ ඉන්ද්‍රියක් නැහැ. ඒකට තියෙන එකම ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය විතරයි, නුවණින් විතරයි. මාසෙට පේන්නේ. සීතකරණ දොර වැහුවාම ලයිට් එක නිවෙනවා කියලා දකින නුවණ කෙනෙකුට නැත්තම් එයා හිතාගෙන ඉන්නේ දොර ඇරියත් ලයිට් එක පත්තුලා දොර වැහුවත් ලයිට් එක පත්තුලා කියලා. පැත්තකට ගිහිල්ලත් එයා හිතාගෙන ඉන්නේ ලයිට් එක පත්තුලා තියෙනවමයි කියලා. ආපහු දොර ඇරලා බලනකොට ඇති බවට පෙනෙන තමන්ගේ මෝඩ මනස මොප්පු වෙනවා. කවුරු හරි කෙනෙක් කිව්වොත් නෑ දොර වැහුවාම නිවෙනවා කියලා එයා පිළිගන්නේ නෑ. ආ ඇරලා බලමු කිව්වහම මෝඩ මනස මොප්පු වෙන විදිහටයි තියෙන්නේ. යම් වෙලාවකදී දොර ඇරියාම ලයිට් එක පත්තු වෙනවා, දොර වැහුවාම ලයිට් එක නිවෙනවා කියලා නිවෙන බව බලන්න වෙන්නේම නෝනේ. ආන්ගේ නුවණට තමයි ලයිට් එක නිවීම පිළිබඳ ආන් ඒ වගේ මේ නිවන පිළිබඳවත්. ඇහෙන් බලනකොට ඔබට රූපයක් පෙනෙනවා. ආපහු පැත්තකට යනකොට දැකපු දේ නිරුද්ධ වෙනවමයි. නමුත් දැකපු දේ නිරුද්ධ වෙනවා කියලා නිරෝධී නුවණ නැත්තම් ඔබට තියෙන දැකපු දේ තාම තියෙනවමයි කියන හැඟීම. හා තියෙනව නැද්ද කියලා බලන්න එමු කියලා ආපහු වැරියුතර සීතකරන දොර ඇරිය වගේ බලන් දෙනකොට ඔබේ මෝඩ මනස ඔප්පු වෙන විදිහටමයි තියෙන ආයත් මේ දේ පේනවා. ආපහු පැත්තකට ගියාම දැන් දැකපු දේ එහෙ නැහැ. සිහි කරනකොට දැකපු දේ නිරුද්ධයි කියලා සීතකරන ලයිට් එක දොර වැවුවාම නැහැ වගේ සීකලොත් පේන්නේ නැහැ. අන්නේ නොපෙනෙන ලෝකයට නොපෙනෙන අන්නේ නිරෝධිය ගන්න තමයි අපි මේ අනුක්‍රමයෙන් ආවේ. කෙනෙකුට මාසෙට නොපුණ සීතකරණ දොර වැහුවාම ලයිට් එක නිමිලා කියලා අනුමානෙන් බලන්න වෙනවා. ඇරලා කිසි වෙලාවක බලන්න බෑ වගේ. දැකපු දේ අහකට ගිහිල්ලා දැන් දැකපු දේ නිරුද්ධයි නේද කියලා කවදා හරි දවසක සිහි කරනකොට නිරෝධිය පෙනෙනවා නම් නිරෝධයේ පෙනෙන තැනට මනස ගන්න පුළුවන් නම් ආන් එදාට ලෝකෙ හිටින්නේ නැහැ.
ආංගේ වගේ ආංග එතෙන්ටයි මේ ඥාන දර්ශනය කියලා කියන්නේ කියන එකත් මතක් කළා. මෙන්න මේ උපමාවෙන් මම පෙන්වපු ටික මම කලින් විස්තර කරලා තියෙනවා, ඒක හොයාගෙන අහන්න කියලා මතක් කරනවා. ආන් ඒ වගේ ඥාන දර්ශනය හරහා මේ නිරෝධී ඥානය දකිනකොට අනුක්‍රමයෙන් සෝවාන් සකදාගාමි අනාගාමි රියත් කියන සතර මග සතර ඵලයන්ටපත් වෙලා මේ ජීවිතයේදීම තමන්ට මේ උපාදාන සහිත ඇහැකන දිවනාසේ ශරීරයෙන් මිදිලා අනුපාදා පරිනිර්වාණයකට පත් වෙන්න පුළුවන්. මොකද ඇහැකන දිවනාසේ ශරීරය මම මගේ මගේ ආත්මය කියලා උපාදාන කරගත්තේ ඔක්කොම ගැට ගහලා හදාගත්ත පුද්ගලයක හරහා. ඒ පුද්ගල භාවයේ ගෙවිලා යනකොට ඉබේම ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය කියන මෙන්න මේ ටික උපාදාන කරගත්ත බවෙන් හිත නිදහස් වෙනවමයි. ඒ ජරා මරණ දුකෙන් නිදහස් වෙනවමයි. ඒ අනුපාද ජරා මරණ දුක ගෙනත් දෙන ඒ උපාදාන සහිත බවෙන් මිදිලා අනුපාදා පරිනිර්වාණයට පත් වෙලා සියලුම ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න ඔබට මේ ජීවිතයේදීම මේ සියලුම දේශනාවන් හේතුපොනිස්සියම වේවා කියලා හැම දිනාටම මතක් කරනවා. හොඳයි, එහෙනම් හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අපි මේ දේශනාව තුළින් ජනිත වෙච්ච කුසලයන් අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම ලෝක සම්බුදු ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ දුවල් දොර රක්ෂා අධිස්ථානට අධිග්‍රහීතුත් ශාසන මාම කිෂ්ඨකාරක සීලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසිර වඩා වර්ධනය කර ගන්මින් අරණ්‍ය ශ්‍රේෂ්ඨ අධිග්‍රහීතුත් යම් දේවගණ සමයක් සිටන සීලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසිර වඩා වර්ධනය කරගනිමින් දෙවියන් පත්න බෝධිකින් උතුම් නිවනේ සැනසෙත්වා කියන අදහසෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්තා ච බුම්මට්ටා දේවා නාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා ච බුම්මට්ටා දේවා නාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශත්තා ච බුම්මට්ටා දේවා නාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධියන්තු සම්පදං. ඒ වගේම සියලු දුකේ නිදහස් වීමක් වූ ඒ චේතෝ විමුක්ති සාක්ෂාත් කර ගැනීම සඳහා පවතින මේ ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳ වූ මේ දේශනාව මේ ලෝකයා හමුවේ ප්‍රචාරය කිරීම සඳහා බොහෝම සද්භාවයෙන් මේ දේශනාවට ප්‍රතිබර දායකත්වය සපයන්නේ ඒ මාකොල සමාදාන මාවතේ පදිංචි තලතා බස්නායක මහත්මිය ඇතුළු පවුලේ සිළු දෙනාම, ඒ තලතා බස්නායක මැතිණිය ඇතුළු පවුලේ සිළු දෙනාම මේ ධර්ම ශ්‍රවණය සඳහා දායකත්වය සපයලා ඒ තුලින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ තලතා බස්නායක මෙතිනියගේ නමින් නැසී කාලය යාත්‍රා කළා වූ දෙමව්පියන් දෙදෙනාටත්, ඒ වගේම අයියලා තිදෙනා හා අක්කලා දෙදෙනාටත්, ඒ වගේම සංසාරගත ඥාතිත්ව නිසා පින් බලාපොරොත්තු යම් ඥාතිකම සමියක් සිටිනං ඒ සියලුම ඥාතින්ටත් මේ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ බස්නායක මෙතිනිය ප්‍රාර්ථනා කරන්නා වූ ආකාරයට ඒ දෙමව්පියන් ඇතුළු සහෝදර සහෝදරියන් ඇතුළු වර්ග පරම්පරාගත ඥාතින්ට මේ ධර්ම දානයේ හේතුයෙන් ජනිත වෙච්ච සියලු කුසලයන් අනුමෝදන් කරනු අනුමෝදන් වෙත්වා. ඒ අයගේ සංසාරගත පැවැත්ම යහපත් වේවා. ඒ වගේම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වෙන සෙනසෙන්ටත් මේ පින් ඒ සියලු දෙනාට හේතු උපනිස් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්ට. ඒ වගේම බොහෝම සද්භාවයෙන් මේ ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළා වූ මේ සද්ධර්ම දේශනාවට බොහොම ශ්‍රද්ධාව සිටින් දායකත්වය සැපිය වූ ඒ තලතා බස්නායක මෙතිනියට මේ තුළින් ජනිත වෙච්ච කුසල ධර්මයන් එතුමියටත් ඒ පවුලේ සිළු දෙනාටත් ඒ වගේම සිළු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ඇති වේවා. ඒ වගේම මේ කුසල ධර්මයන් හේතු වීමෙන් උතුම් මගපල නුවණින් සැනසෙන්න මේ කුසල ධර්මයන් නිවන් පිණිස මේ සෑම දිනාටම
හේතු පාරමී වේවා කියලා බස්නායක මෙතිලිය ඇතුළු පවුලේ සීළු දෙනාටත් මේ සඳහා ධර්ම ශ්‍රවණය කළ වූ සීළු මුදිනාටත් අපි ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තිරුවන් සරණයි.